ආයුබෝවන් දුවේ පුතේ 1 2 ශ්‍රේණි වල පුංචි ඔයාලගේ මව්බස පාඩමක් තමයි අද මම අරගෙන ආවේ. අපි අද ඔයාලගේ මව්බස වල තියෙන පළමුවෙනි පිල්ලම බලමු. පළමුවෙනි පිල්ලම තමයි පුතේ ඇල පිල්ල. ඇල පිල්ල. ඇල පිල්ල අකුරකට යෙදුනම ආ ශබ්දේ තමයි එන්නේ. ආ ශබ්දේ. අපි දැන් බලමු උදාහරණ කිහිපයක්. दुए पुते ओयाला देंग बलन्न मे अकुरु पेली देके उडम तियन अकुरु पेलिये दिहा उडम तियन अकुरु टिके किसीम पिल्लमक दाल नेतो तमाई तियन्ने अपि देंग ई अकुरु टिक कियवला बलमुको ग ह य स प आपहु सरयक अपि कियवमु ग ह य स प ඔන්න ඔය අකුරු ටිකට ඇලපිල්ල දාලා මම පහලින් ඔයාලට ලියලා පෙන්නලා තියෙනවා. මොකද්ද අපි දාපු පිල්ලම ඇලපිල්ල. ඇලපිල්ල දැම්මම මේ අකුරු කියවන්නේ මෙන්න මෙහෙම. ගා හා යා සා පා ආ ශබ්දේ තමයි පුතේ එන්නේ. අපිට දීලා තියෙන අකුරත් එක්ක ආ කියන ශබ්දය තමයි අපි කියවන්න ඕනේ. මේ බලන්නකෝ කළු ලෑල්ල ලියලා තියෙනවා ඔයාලට ඇලපිල්ල සහ ඇලපිල්ල නැති අකුරු කිහිපයක්. අපි ඒ අකුරුත් කියවලා බලමු. ග ග හ හ ය ය ස ස ප ප ඔන්න ඔය විදිහට තමයි අපි ඇලපිල්ල දැම්මම කියවන්නේ. ආ ශබ්දේ තමයි එන්න ඕනේ. දුවේ පුතේ දැන් ඔයාලා හොඳට බලන්න මේ අකුරු ලියලා තියෙන්නේ ඔයාලගේ තනි රූල් පොතේ ලියන විදියට. මම කළු ලෑල්ලේ ලියලා පෙන්නලා තියෙනවා. තනි රූල් පොතේත් මේ විදියට තමයි ලියන්න ඕනේ. මම මෙතන ලියලා තියෙන්නේ එක රූලක් අතෑරලා. තනි රූල් පොතේ ලියනකොට මගේ දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම රූල් දෙකක් ඇරලා තමයි ලියන්න ඕනේ. රූල් කීයක් කරින්න ඕනේද පුතේ? රූල් දෙකක් කරින්න ඕනේ. අපි දැන් බලමු ඇලපිල්ල එන අකුරු වලින් වචන කිහිපයක්. පින්තූරත් සමගම අපි කියවමු. සාය 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 කියන වචනේ ඇලපිල්ල දාලා තියෙන්නේ ස අකුරට. ඊළඟට අපි බලමු මේ පින්තූරය. පාර 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 ඇලපිල්ල දෙයදලා තියෙන්නේ ප අකුරට. ප පා වෙලා තියෙනවා. පා පාර. ඊළඟ අකුර තමයි පුතේ කා. කා අකුරට තමයි ඇලපිල්ල දාලා තියෙන්නේ. කා කා වෙලා තියෙනවා. වචනය කියවමු අපි. කාරය කාරය. ඊළඟට ඔයාලට මොකද්ද පේන්නේ මේ පින්තූරෙන්? මාලයක් නේද? මෙන්න බලන්නකො මාලය කියලා ලියලා තියෙනවා. මාලය. ම අකුරට තමයි මෙතනදී ඇලපිල්ල යොදලා තියෙන්නේ. ම මා වෙලා තියෙනවා. මාලය. ඊළඟ පින්තූරෙන් ඔයාලට මොකද්ද පේන්නේ? වාහන ගොඩක් තියෙනවා නේද? වාහන වාහන. ව අකුරට තමයි ඇලපිල්ල යොදලා තියෙන්නේ. වාහන. ඊළඟ මේ වචනේ බලන්න. පින්තූරේ හාවෙක් ඉන්නව නේද? වචනේ තමයි හාවා. හාවා. එතකොට පුතේ මේ අකුරු දෙකටම ඇලපිල්ල යෙදිලා තියෙනවා. හ අකුරටත් ඇලපිල්ල යෙදිලා තියෙනවා. ව අකුරටත් ඇලපිල්ල යෙදිලා තියෙනවා. හාවා. ඊළඟට පුතේ මම වචන කීපයක් දෙනවා. ඒ වචන ඔයාලා තමයි ඉස්සර වෙලාම කියවන්න ඕනේ. ඔයාලා කියවලා ඉවර වුණාට පස්සේ තමයි මම කියවන්නේ. මම ඔයාලට ඒ වචන කියවන්න පුංචි වෙලාවක් දෙනවා. ඒ වෙලාව ඇතුළත ඔයාලා කියවන්න ඕනේ. හරි, අපි බලමු දැන්. යාල යාල. කාල කාල.
दान दान पाल पाल बाल बाल नाल नाल ඊළඟට පුතේ මම ඔයාලට වචන කිහිපයක් දෙනවා ඒකේ පළවෙනි වචනේ පිල්ලම් නැහැ දෙවෙනි එකට තමයි අපි ඇලපිල්ල දාලා තියෙන්නේ හරි දැන් අපි ඒ වචන ටිකත් කියවලා බලමු ගල ගල ගාල ගාල යල යල යාල යාල මල මල මාල මාල ताल 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 हरे दुए पुते देंग अपी पुंचे कवियकिं एलपिल्ल इगेन गमु माल 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 मट्टम गेना माल माल करट दमा बलन माल सादयकट ओबिन माल हरी दें बालान को दुए पुते मे वचन वल ओयालट मम कलु पाटिंग वेनमम लियला पेन्नला तीनवा एलपिल्ल एदिला तीन अकुरु अपि दें बालमु ए अकुरु सहित वचन कियवला मे बालान को मे वचने मुकद्द कियला माल माल मा अकुरट तमाई पुते एलपिल्ल दाला तीने मा मा वेला तीनवा माल ईलंगटपि तवत् वचनया केवमु मे बलन्नको मे वचनय गेना गेना ना अकुरट तमाय मे वचनये एलपिल्ल योदला तियेन्नि ईलंग वचनय पुत्ते दमा दमा ए वचनये मा अकुरट तमाय एलपिल्ल योदला तियेन्नि मा मा वेला तियेनवा दमा ईलंग टपि बलमु ईलंग वचनय සාදයකට සාදයකට ස කියන අකුරට තමයි ඇලපිල්ල යොදලා තියෙන්නේ ස සා වෙලා තියෙනවා සාදයකට ඊළඟට අපි තවත් කවියක් කියවලා බලමු තාල 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 තාලයකට තබන පාද නාද 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 නාදයකට තබමු තාල दुए पुते मे कविये अपि वचन किहिपया केवला बलमु मे बलन मे वचने ताल ताल ईलंग वचने पाद पाद ईलंग वचने नादयकट नादयकट दुए पुते अपि दैन सूदानम वेन्ने ए कवि वल एलपिल्ल एदुनु वचन कियवीमट ताल पार याल गाल नाद माल दरुवनी मम दें ओयालट पिंतूर कीपयक पेन्वनवा ए पिंतूरे नमत एतन तियेनवा हेबै पुते नम तियेन्ने एक अकुरा कडुव ओयाला बलन्न ओयालट मे हिस्तन पुरवगन्न पुलुवन्द कियला लय हिस्तनट एन्न ओने अकुर तमयि मा वचनय मालय मालय अपि बलमु ईलंग पिंतूरे मुकद्द कियला ईलंग पिंतूरे पुत्ते मुकद्द तियेन्ने ओह नलावक पिंतूरयक तमयि तियेन्ने नेद इतकोट ना हिस्तन व मेदटेन्नोने अकुर तमाई ला नलाव मूर्दुज ला वलट एलपिल्ल दाला नलाव नलाव राइट अपि बलमु ईलंग पिंतूरय
පින්තූරේ පණාවක් තියෙනවා නේද ඔයාලට දීලා තියෙන අකුරු තමයි ප හිස්තැනක් ව ප හිස්තැනක් ව මැදට එන්න ඕනේ අකුර තමයි නා වචනය පණාව පණාව ඊළඟට අපි බලමු මේ පින්තූරය පින්තූරේ ඔයාලා ආස සතෙක් ඉන්නවා නේද කුරුල්ලෙක් කවුද ඒ කුරුල්ලා ඔව් තාරාවා තාරාවෙක් තමයි ඉන්නේ අපිට දීලා තියෙනවා තා හිස්තන වා එතකොට මැදට එන්න ඕන අකුර තමයි රා වචනය තාරාවා තාරාවා ඊළඟට අපි සූදානම් වෙන්නේ ඇලපිල්ල යෙදුණු අකුරු දෙකේ වචන අකුරු තුනේ වචන සහ අකුරු හතරේ වචන කියවන්න මුලින්ම අපි අකුරු දෙකේ වචන කියවමු ගාල ගාල සාය සාය පාර පාර අවසාන වචනය මාර මාර දැන් බලන්න පුතේ ඒ වචන ටික මම කළු ලෑල්ලේ ලියලා තියෙනවා ඔයාලත් ඔයාලගේ පෙළ පොතේ මේ විදියට තමයි මේ වචන ටික ලියන්න ඕනේ පළවෙනි වචනය ගාල රූල් දෙකක් ඇරලා අපි දෙවෙනි වචනේ ලියනවා සාය පුතේ මේ වචන ලියනකොට අකුරු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ බලන්නකො අකුරු ලියලා තියෙන්නේ ගොඩක් ලං කරලා හැබැයි අකුරු ගාවලා නැහැ තුන්වෙනි වචනය පාර හතරවෙනි වචනය මාර ඊළඟට අපි කියවන්නේ අකුරු තුනේ වචන අකුරු තුනේ වචන හරි බලන්න පළවෙනි වචනය තාලය තාලය ඊළඟ වචනය කාරය කාරය සාලය සාලය අවසාන වචනය වාහන වාහන ඊළඟට අපි බලමු මේ වචන ඔයාලගේ තනි රූල් පොතේ ලියන්නේ කොහොමද කියලා රූල් දෙකක් ඇරලා තමයි අපි ලියන්නේ පළවෙනි වචනය තාලය දෙවෙනි වචනය කාරය තුන්වෙනි වචනය සාලය හතරවෙනි වචනය වාහන මේ වචන ලියනකොට පුතේ හැමතිස්සෙම මතක තියාගන්න රූල් දෙක ගානේ ඇරලා තමයි අපි තනි රූල් පොතෙත් වචන ලියන්නේ අපි දැන් කියවමු පුතේ අකුරු හතරේ වචන අකුරු හතරේ වචන සාගරය සාගරය කාමරය කාමරය ආදරය ආදරය ඊළඟ වචනය අඬනවා අඬනවා ගමරාල ගමරාල පාලනය පාලනය හාරනවා හාරනවා දැන් අපි ඔයාලගේ පෙළ පොතේ තියෙන ඇලපිල්ල යෙදුණු අකුරු සහිත වචන කියවන්න තමයි සූදානම් වෙන්නේ පාට කඩලා කතාව බලා කළා ආවා හාවා ගාවා නටා ගයලා කපා ඔන්න ඔය වචන ඔයාලගේ පෙළ පොතෙන් තමයි මම අරගත්තේ ඊළඟට පුතේ අපි කියවන්නේ ඇලපිල්ල මුල අකුරට යෙදෙන වචන බාර වාර සාර දාර ඊළඟට අපි කියවමු ඇලපිල්ල මැද අකුරට එන වචන 1 50 2
මනාව තුන කලාව හතර බලාන ඊළඟට පුතේ අපි කියවමු ඇලපිල්ල අවසාන අකුරට යෙදෙන වචන පළවෙනි වචනය යනවා දෙක එනවා තුන අමතනවා හතර හඬනවා ඊළඟට පුතේ අපි ඇලපිල්ල යෙදිලා තියෙන අකුරුත් එක්ක තියෙන වාක්‍ය කීපයක් කියවමු පළවෙනි වාක්‍ය තාරාවා පාලම යට තාරාවා පාලම යට අංක දෙක අම්මා බත් උයනවා අම්මා බත් උයනවා අංක තුන හාවා ආවා හාවා ආවා එහෙමනම් දරුවනේ ඇලපිල්ල යෙදුණු අකුරු වචන කියවන විදිය ඔයාලට හොඳ අවබෝධයක් මේ පාඩමෙන් ලැබෙන්න ඇති මේ වගේ තවත් පාඩම් බලන්න චැනල් එක දැම්ම subscribe කරන්න bell button එකත් click කරලා තියාගන්න එහෙනම් අපි මේ වගේ තවත් පාඩමකින් හමු වෙමු ඔයාලා හැමෝටම සුභම සුබ දවසක්